தனிய சுரக்கීම සඳහා ජනාධිපති වරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටද වගවීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසියන් තෘප්තිමත් වන ආකාරයේ රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලුම රාජ්‍ය සේවකයන් කටයුතු කළ යුතු බවයි. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරුණා. ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබා දිය හැකි කෙටි සහ දිගු කාලීන සහන පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රය තමයි තමත් වැදගත් ක්ෂේත්‍රය ඒ රටේ ආර්ථික වර්ධනයටත් ඒ රටේ පැවැත්මටත්. ඒ වගේ මූල්‍යම වශයෙන් ගත්තොත් වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගැවසෙන අමාත්‍යාංශය. පෙරටිස් මතයක් තිබෙනවා වැඩිම මුදල් තිබෙනවා නම් වැඩියෙන් අක්‍රමිතාවෙන් තියෙන. මේක තමයි අපි ඉතිහාසය දැකලා තියෙන තත්ත්වය. නමුත් අපි කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා පහුගිය ජනාධිපති වර්ණයේ තිබෙන ජනවරමේ සංගතිය අලුත් කණ්ඩායම මේ රටේ පුරවැසියන් තෝරගන්න. ජනතාව ඉවෙන තීන්දුවක් ගන්නකොට බොහෝ කරුණු හේතු වෙලා තිබෙන ඉවෙන තීන්දුවක් ගන්න. හැබැයි තීන්දුවේ බොහෝ කරුණු අතර ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා කියලා මම හිතනවා. එකක් තමයි ජනතාව හැම විටම අපේ රටේ රාජ්‍ය සේවයත් එක්ක කරන ගනුදෙනුවේදී ඒ ජනතාව තෘප්තිමත් නැහැ. මම හිතනවා මේ ශේත්‍රයේ සැලකිත ප්‍රමාණකින් ජනතාවත් එක්ක ඉදිරියදා ගැට ගැහිලා තිබෙන ශේත්‍රයක් කියන සොබට පළමු වගකීම තමයි කාර්යක්ෂම තමන්ගේ කාර්යය ජනතාවට දුෂ්කරතාවකින් තොරව ලබා දීමට අවශ්‍ය වටපිටාව හදන්න. දෙවෙනි එක තමයි මේ මහජනයාගේ හැම සතයක්ම අපි අර සාංගික දීපල බලා ගන්නවා වගේ බලා ගන්නවා. අපි කාටවත් යුක්තිසහගත අයිතියක් නැහැ මහජනයාගේ ධනෙ සතයක් නාස්ති කරන්න. මේ ජනවර මේක අඩංගු වෙලා තිබෙනවා. අතීතයේ විවිධ ප්‍රයාකාරකම් තියෙන පුළුවන් අතීතයේ ගැන චෝදනා තියෙන පසකින් තියන්න. ඒ අපි වෙනම බලමු. හැබැයි මෙතෙන් සිට මම හිතනවා තමුන්වන්සලක සහය අවශ්‍යයි ඒ ජනවර මේ තියෙන ඒකට සාර්ථක. තවදුරටත් මෙතිවරණයක දී ජනතාව විවිධාකාරයෙන් රැවටීමකට භාජනය කරන පසුව සුපුරුදුපාකාර දේශපාලන නිරත වෙන සංස්කෘතියක් අපේ රට වැඩක් නෑ. ජනතාවට වග වෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්වන්න. ඒ නිසා ඔබගෙන් අපි සහාය ඉල්ලනවා. ඒ වගේම ඔබ ඔබගේ රාජකාරී සීමාව ඇතුළේ කරන ඕනෑම කාර්යයකදී අපි ඔබ වෙනුවෙන් පිළිහිටිනවා. ඒ වගේම ඔබ ඔබගේ රාජකාරී සීමාව ඇතුළේ සිදු නොකළ යුතු දේ සිදු වෙනවා නම් ඒ පිළිබඳ තීන්දුව తీර ගන්නත් හැකියලෙන්නේ නෑ. තවදුරටත් අපේ රටට මෙහෙම යන්න බෑ. මේක අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. අන්නේ වෙනස් කිරීමේ පංගු කරුවන් කොටස් කරව වෙන කියලා තමයි පළමු කොටම ආරාධනා කරන්නේ. මේ අතර අදට යෙදී